ඒ මරණයේ වේදනාව ගැන වචනයක් කතා කරන්නට හිතුනේ සමාජ මාධ්‍ය ගිණුමක තමන්ගේ ආදරණීය පියාණන් අහිමි වීම නිසා දියණියක තැබූ සටහන ඇසට කඳුලක් ඉතිරි කරමින් දකින්නට ලැබුණා. ඇත්තටම ආසාදිතින් අරගෙන යනවා ආසාදිතින් නරංගීන් අන්තර් මධ්‍යස්ථානයක හෝ රෝග ලක්ෂණ පෙන්වනවා නම් යම් ආකාරයෙන් රෝහලක තබනවා මේ වගේ කතාව අපි නිරන්තරයෙන් ප්‍රවෘත්තිව ලහනවා. ඒ වගේම තමයි අද මෙච්චරක් මිය ගියා මේ මියගේ උපායගේ වයස් කාණ්ඩ මෙච්චරයි මෙහෙමයි කියලා අපි හැමදැනදීම දකිනවා. ඒ නිසා සමහර වෙලාවකට කොරෝනා මරණ කියන දේ සාමාන්‍ය තැනකට පත් වෙලා රියානතුරක් වෙලා දෙන්නෙක් මැරෙනකොට අනේ අපොයි කියලා අපිට කොරෝනා වසංගතයෙන් 23ක් 24 25 26 මැරෙනවා කියනකොට ආද මරණ මෙච්චරයිනේ කියන තැනටම අපි ඇවිල්ලා ඉන්නවා. හැබැයි තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. ඒ මේ හැම මැරෙන කෙනෙක්ම තමන්ගේ පවුලත් එක්ක බද්ධ වුණු මිනිස්සු. සෙල්ලම් බඩු මුට්ටි වලම් පිඩං වාහන වගේ දේවල් නෙමෙයි. මේ හැමෝම තමන්ගේ පවුලේ දරුවොත් එක්ක අම්මා තාත්තාත් එක්ක වැඩිහිටියොත් එක්ක එකට බද්ධව ජීවිතේ ලස්සනට ගෙවපු දවිය. එහෙම කෙනෙකු මිය ගිහිල්ලා ගෙදරට මිනිය ගේනකොටත් ඒක බලලන්නට ඕනේ කාලයක් කියලා තියෙනකොට රෝගාතුරව රෝහල් ගතව සිටින වේලාවකදී අඩුම තරමේ ගිහින් වචනයක්වත් අම්මට තාත්තට හෝ තමන්ගේ ස්වාමි පුරුෂයාට හෝ බිරිඳට කතා කරන්න බැරුව අන්තිමේදී මරුණාය කියලා රෝහලෙන් දැනුම් දෙන තැනට ගමන් කරනකොට එහි ඇති වේදනාව කොයි තරම්ද කියා අපි අමුතුවෙන් කියව යුතු නැත. ඒ තරම්ම කොවිඩ් ප්‍රශ්නය කොවිඩ් නිසා ඇතිවන ඛේදවාචකය දරුණු වග අප හොඳින්ම මතක තබා ගත යුතුය. මේ වන විට අදාළ දියණිය තමන්ගේ පියා ගැන තිබූ සටහන අප උපුටා ගන්නේ නැහැ. හැබැයි ඒ කිව් අදහස ගැන කතා කරන විට මොන තරම් වේදනාවක්ද? අප්පච්චි ඔයා අපේ ළඟ නැහැ කියන එක අපිට විශ්වාස කරන්න බැහැ. අප්පච්චි හැම දෙයකදීම අපිත් එක්ක හිටියා. අද ගෙට ගොඩ වෙනකොට අප්පච්චි නැති ගෙදරකට මම ගොඩ වෙන්නේ කියන එක මට හිතා ගන්නටවත් බැහැ. දවස් 3-4කට කලින් අප්පච්චි අපිත් එක්ක බොහොම හිනා වෙලා සතුටෙන් කතා කර කර හිටියා. හැබැයි එකපාරටම අප්පච්චිව හොරු අරන් ගියා වගේ කියාම මමයි මල්ලි අද කල්පනා කරනවා අම්මයි තුන්දෙනා අප්පච්චි හදපු මිදුල දිහා බලාගෙන දෙයනේ අප්පච්චි කොහෙද අරන් ගියේ කියලා. ඒ කියන්නේ අපේ ගෙදර කෙනෙක් මැරුණා කියලා හිතා ගන්නවත් බැරි තරම් වේගයෙන් අවසන් කටයුතු කරලා ආදාහනෙත් කරලා ඉවර වෙනවා. ඒ තමයි මේ වසංගතය අපිට දෙන අනෙක් තාමත්ම වේදනාව. කොච්චර අපි කිව්වත් මිනිහ දවස් 2-3 තියාගන්නේ මොකටද ඕකට පණ එනෝ නම් කමක් නැහැ කිව්වට අද තමයි තේරෙන්නේ ඒ දේ දකින්නවා මැරෙනවනේ මැරිලානේ ඉන්නේ කියන දේ දකින්නවා. දැකලා අපිම හිතනවා අනේ දෙයනේ අපරාධීකින් මැරිලා ගියානේ කියලා අපිම යම් ආකාරයක හිතේ සාධාරණයකට එනවා. අපි මේක සාධාරණීකරණය කරගන්නවා අපේ හිත අපි ජීවත් වෙන්න ඕනේ කියලා. හැබැයි මේක එක පාරටම සිහි නැති වෙලා S2 අරිනකොට තමන්ගේ ගෙදර අම්මා තාත්තා මැරුණා වගේ අත්දැකීමක් අපි හැමෝටම හම්බ වෙන්නේ. කොරෝනා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඉන්දියාවේ මිනි 40ක් ගඟ දිගේ පා වෙලා එනවා. ඒ බලලන්න තැනක් නැහැ. දෙයනේ මේ දැන් මේ මැරිලා මොකද මේ මලසිරුවට කරන්නේ? ඒ නිසා ඉන්දියාවේ දැන් ප්‍රශ්නේ වේගෙන තියෙන්නේ මැරෙන එකටත් වැඩිය මැරුණගෙන් පස්සේ මොකද කරන්නේ? රෝහල් ගතවල හිටිය රෝගීන් 20කට වැඩි ප්‍රමාණයක් අතුරුදන්. රෝහලින් පැනලා ගියාද මොකක් වුණාද මේ කියන ප්‍රශ්න වලට මුහුණ දීලා ඉතින් හැම දෙයක්ම එක පිළිවෙලට හිතලා බලනකොට කොරෝනා මරණයක් කියන්නේ අතිශය වේදනාකාරී දෙයක්. ජීවිතේ කිසිම කෙනෙකුට ලබන්නට එපා කියලා ප්‍රාර්ථනාව අපි කරන්නේ සරල තැනක ඉඳගෙන මේ ප්‍රශ්නේ දිහා බලනවා නම් හොඳින් තේරුම් ගන්න මේක අතිශය භයංකර තැනක්. කොරෝනා මරණයක් නිසා සිදුවන ඛේද වාචකය කියලා නිම කරන්නට බෑ. මේ පෞල් පද්ධතියට දැනෙන වේදනාව මෙපමණයි කියලා නිම කරන්න බෑ. ඒ නිසා තමන්ගේ කුස දරාගෙන හිටිය අම්මා පුංචි පැටියව අරගෙන ගෙදර එයි කියලා සතුටු වුණු පෞලට අන්තිමේදී මලදරු උපතක් කරලා අතිශය වේදනාව විඳලා මිය ගියපු බිරිඳගේ ප්‍රවෘත්ති ස්වාමි පුරුෂයාට අහන්න ලැබෙනවා. කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා දරුවේ කුස පිළිසිඳ ගන්නේ. හැබැයි අවසානයේදී කොරෝනා නිසා සංකූලතා වැඩි වෙලා ගර්භණී අම්මව මිය යනකොට ඒ ගෙදර කොහොමද මේක දරාගන්නේ? ඒ නිසා කොරෝනා මරණ කියන්නේ හරිම වේදනාකාරී. වෛද්‍යවරු කියන විදිහට මරණයේ අනිත් අයට තියෙන අත්දැකීම වගේම තමයි මරණීය අත්දැකීමට මුහුණ දෙන පුද්ගලයාත් අතිශය බිහිසුණු තැනකට මුහුණ දෙනවා. අපි ඔබට උදාහරණයක් විදිහට පොඩි වෙලාවක් කරලා බලන්න නහයයි කටින් තද කරගෙන කොහොමද හුස්ම ගන්න කියලා. හුස්ම ගන්න විදිහක් නැහැ. ඒ දැනෙන වේදනාව, ඒ දැනෙන අපහසුකම කොයි තරම්නම් බරපතලද කියලා
ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න අන්න ඒ වේදනාව තමයි කොරෝනා හැදිලා උත්සන්න වෙලා ඔබ මියැදෙන තත්ත්වයේදී ඇතිවන්නේ නහයයි කටයි කවුරු හරි කෙනෙක් අල්ලන් තද කරන් ඉන්නවා වගේ ඔබට හුස්ම ගන්න බැහැ ඔබේ ශ්වසන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වෙලා ඉතින් කොයි තරම් වේදනාවක් ඔබ ඔබේ ජීවිතය ඇතුළතදී කොවිඩ් මරණයක් විදිහට විඳවනවාද සරලව ලේඛනයකින් එනකොට අත්සන් කරලා නිල වාර්තා විදිහට එනකොට අන්න අද මරණ මෙච්චරයි අද මරණ මෙච්චරයි කියලා කතා කරන අපිට නොතේරෙන ඇතුළත කතාවෝකයි පරිස්සම් වෙන්න අපිට දැන් පාලකයන්ට ඇඟිල්ල දිගු කරලා මොනවත් කරලා වැඩක් නැහැ මුඛ ආවරණය පළඳගෙන සමාජ දුරස්ථකරණය තියාගෙන වසංගතය අපි ළඟට එන එක නතර කරගන්න මහන්සි වෙනවා ඇරෙන්න දැන් නම් මහත්ත්වෝ වෙන විකල්පයක් නැහැ ඒ නිසා ඔබ ඔබේ පරිස්සම හදාගන්න අම්මා තාත්තා දරුවෝ ඉන්න අය ඉන්නවනම් මොකක් හරි දෙයක් කරලා gedara රැඳෙන්න බලන්න වැඩට බඩු ගන්න යන්න තියෙනවනම් පවුලේ ඉන්න පිරිමියා හරි කවුරු හරි එක්කෙනෙක් gedarin එළියට බහලා ගිහිල්ලා බඩු ටික අරගෙන එන්න මේ වගේ වැඩපිළිවෙලකට අපි යමු අපිට එන්නත් පිළිබඳවද මේ රට ලොක්ඩවුන් කරයිද මේ කියන බලාපොරොත්තු ගැන කතා කරලා වැඩක් නැහැ හැබැයි අපිට පුළුවන් අපේ පැත්තෙන් මේක පාලනය කරගන්න අපිට කටයුතු කරන්න රජයක්වත් කවුරුත්වත් ඇවිල්ලා මේක බෝ කරලා යන්නේ නැහැ අපි මේක අනාරක්ෂිත විදියට හිටියොත් තමයි අපිට මේකේ වසංගතයට ගොදුරු වෙන්න සිදු වෙන්නේ ඒ නිසා ඒ කියන පදනම උඩ ඉඳගෙන ඔබ හැමෝටම ආරාධනා කරනවා ජීවිතයට ආදරය කරන්න මේ වෙන වේදනාව විඳින වේදනාව ගැන හොඳින් තේරුම් ගන්න එහෙම හිතලා කොරෝනා වලින් පරිස්සම් වෙන්න අපිට බෑ අපේ ගහක් ගලක් වගේ අපි ගාව හිටපු කෙනෙක් මැරිලා වලල්ලා ආදාහනය කරලා ආවට පස්සේ උදේ නැගිටිනකොටත් අපිට හිතෙනවා තාම ජීවත් වෙනවද කියලා මේ තරමටම මේ වසංගතය අපිට දරුණු විදිහට පහර දෙනවා ඒක හොඳින් තේරුම් ගන්න